මට නැති ආත්ම භවයක් කිසිදා උදා නොවේවා වන්දනා මෙතෙන් සිට නිරාශා වන්දනා සම්බන්ධ සියල්ල අම්මාට කීවාය කෙල්ලපත් ඇති තත්ත්වේ හිතද්දී එහෙම ගෑනු දරුවෙකුට පිහිට නොවි ඉන්නටද නොහැක අපි පුළුවන් දෙයක් බලලා කරමු එයත් ඔයා වගේ ගෑනු දරුවෙක් නේ මට වඩා එයා හොඳයි අම්මේ මාව කොළඹදී ඇස් දෙක වගේ බලාගත්තේ අසනීපයක් වුණොත් කෙල්ල ගාව බෙහෙත් තියනවා දෙන්න ඒ මනුස්සකමට දැන් ඔයා කෙල්ලට පිහිට වෙන්න ඒක පිහිටක් නෙමේ අම්මේ ඍතු ගුණ දැක්වීමක් මටයි කියලා මුළු ලෝකෙම ඉන්නේ ඔය යාළුවා විතරයි මං තාත්තාවමත් කියන්නම් අනේ ඔව්වම්මේ කෙල්ල එහෙම මෝඩ කෙල්ලෙක් නෙමෙයි මොකක් හරි පිළිවෙලක් හදාගනි එතකම් වාසනාවන්ත පාටනම් මූණේ තියෙනවා කෙල්ලට හොඳ කොල්ලෙක් හිටියනම් මේ මුකුත් නැහැ එයාට විතරක් නෙමෙයි ඔයාටත් හොඳ කොල්ලෙක් හිටියනම් අපිටත් බරක් නැහැ හොඳ කොල්ල කොහෙන් හොයන්නද ඒක තමයි ප්‍රශ්නේ නිරාශා කීවේ විහිළුවට නමුදු ඒ කතාව පුදුම තරම් ඇත්තයි අම්මාටද සිතුනේ නාල ඉවරනම් එක්ක එන්න ඒ දරුවා ඇත්තේ බඩගින්නේ මොකද කාලා ගෙදරින් එනවෙයි නිරාශා කාමරයට යද්දී වන්දනා නාගෙන අලුත් ඇඳුමක් ඇඳගෙන පැමිණ කාමරේ ජනේලෙන් ඈත හන්තානේ දෙස බලාගෙනම උන්නාය දම්පාට පසුබිමි සුදු ලොකු මල් වැටුණු ගවුම ඇඳගෙන සිටිද්දී කෙල්ලට එන්නේ ඒ ලෙවල් කරද්දී තිබූ හුරතල් පාටය දැන්නේ ලස්සන මගේ චූටි නිරාශා ගොස් පිටිපසින් කෙල්ලව වැනද ගනිමින් කීවාය වතුර ටික හරිය සනීපයි කොණ්ඩේ තාම තෙතයි හිටපන් මන් පියදාන්න කොළඹ වගේ නාපු ගමම් වේලෙන්නේ නිරාශා පිටිපසින් හිඳ වර්ලස පිස දමද්දී වන්දනාගේ දිනතර කඳුළු පිරුණේ මං අම්මට කිව්වා අම්මත් කියන්නේ මං කියපු දේ ඒයි කෙල්ලෙමේ කඳුළුය නිරාශාට දුක සිතුනේ ආදරය කරන කෙනෙක් කොළඹ දාලා ආවද මේ අඬන්නේ අඬන්නේ එහෙමනම් උඹ විතරයි අනිත් ඔක්කොම පොළවට යටය කිහින් සැනසෙල්ලේ බච්චුට්ටක් කම් වේල් දෙක තුනකින් උඹ කාලා නෑ නේද කොහොමද දන්නේ හාමත් පාටයි උඹ මූණේ තියනවා කෙල්ලේ නිරාශා සුරතින් අල්ලාගෙන ඇයව ආදරෙන් එක්කාගෙන ගියාය අම්මා උන්නේ කෑම මේසේ දමමිනි නෑවද පුතේ ඔව් අම්මේ හරි සනීපයි අම්මා පැමිණ කෙල්ලගේ හිස අත ගෑවාය මට දුව කිව්වා ඒව හිතන්න එපා ඔයා අපි ගාවනේ ඉන්නේ පිළිවෙලක් වෙනකල් මට චුට්ටි කාලයක් දෙන්න අම්මේ මං ඉක්මනට එහෙම එපා ගෑනු ළමයි එහෙම ආවට ගියාට තීරණ ගන්න හොඳ නෑ හිමීට හිතලා අපි මොනව හරි කරමු වන්දනා හිස වෙනුවේ පොඳෝ දිනෙත් පිසදමමිනි අම්මා ගොඩක් කරදර වෙලා ඔයා හිතන්නේ මට අපේ නෝනා නිදහසේ ඉන්න දෙනවා කියලාද උදේට ඉදියාප්ප හදලා ඉල්ලනවා හවසට අඹ අච්චාරු ඉල්ලනවා රැට රොටි ඉල්ලනවා අම්මා කියද්දි වන්දනා නිරාශා දෙස බලා සිනාසුනාය මොනවා හරි කිව්වොත් කියනවා තව දවස් කීයද බැඳලා ගියාම පාළුව තේරෙයි දහසක් ඒවා කන්න කාවත් හදා කුකුල් මස් උයා අලතෙල් දමා අන්නාසි සලාද හදා පරිම්පු තෙම්පරාදු කර පපටම් බැද තිබුණි තමාව පිළිගන්නට
මේ තරම් දෙයක් වන්දනා බලාපොරොත්තු වෙන්නේ නැත. ප්‍රථම බත් කට කටට ගනිද්දී වන්දනාට සීයුවේ නන්දාවය. අනේ කෙල්ලේ, ඉතින් මම් බෙදන්න ඕනද? තව මස් කෑල්ලක් කාපංකෝ. නිරාෂා අම්මා කලුවට හදා තිබු කොකුල් මස් වලින් තවත් කෑල්ලක් වන්දනාට බෙදුවාය. අනේ මට ඇති කෙල්ලේ, අපි හොඳට වෙල් දෙක තුනක කාලා දවස් දෙක තුනක් හොඳට නාලා හන්තානේ ඇවිදලා එහෙම හිතමු මොනවද කරන්න කියලා නේද? ඔව් හිතන්න මොන නිරෝ. නිරාෂා මේසේ මත තිබු කෙල්ලගේ සුදු වමත අල්ලා තද කළාය. ජීවිතේට බය වෙන්න එපා, මොකක් හරි මාර්ගයක් තියෙනවා. මටත් හිතෙනවා එහෙම. තව මොනවද හිතෙන්නේ? ඇත්ත කියන්නද උඹට? වන්දනාගේ හීන් තොල් සංගල පුරා හීනි සිනහාවක් විය. ඉතින් කියපන්. කවුරු හරි ඉතින් නෑ හිරු. ඉතින් කියපන් කවුරු හරි නෑ මේ හොඳ. ඉතින් හොඳ හොඳ අයියා කෙනෙකුත් ඇති කියලා හිතෙනවා. උඹට මවපු නේද? ඔව්. දැස් දෙත්තු යatti වන්දනා කීවාය. නිරාෂා කෙල්ලගේ හොඳම යෙහෙලිය ලෙස ඇයි ඊට සිනාසුනේ නැත? උඹේ වම් පැත්තෙන් මට මැවිලා පේනවා ඒ අයියව. කොයි වගේද ආ? අහිංසක හොඳ කොල්ලෙක්. උඹ වගේ ලස්සනයි. කොණ්ඩේ පැත්තට පීරපු පැත්තට පීරලා තමා. ඒවරනම් කෙල්ලෝ දෙන්න සිනාසුනෝය. නිරාෂා වන්දනාගේ අත ආදරෙන් පිරිමැන්දාය. එයා වෙලාවක එයි. එතකල් තමා මේ දුක. එතකල් මට පිහිට වෙන්න. නිරාෂා තවත් පරිප්පු තෙම්පරාදු ටික කෙල්ලට බෙදුවාය. මන් කුරුළු පැටියා වගේ තමා ටික ටික කනවා. මං ඒක දන්නවනේ. ඉන්ටර්වල් එකට ගේන සීන සම්බෝලා පාන් කුණිත්ත කුණිත්තනේ කන්නේ. නිරාෂා සිනාසුනේ ඒ යුගයේ සිහිවීමනේ. අදේ මිතුරිය මේ අත ළඟය. හෙට සිට ඇගේ අනාගතය කෙසේ ලියවේද? බැස යන ඉරේ අවසන් ලාරත හන්දාන කන්ද මතු පිට ලාරතු ඉන්දියන් සිල්ක් සාරියක්සේ වැටී තිබුණේ. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.